තොරතුරු දැන ගැනීම විශ්ව ප්‍රවේශය සඳහා වූ ජාත්‍යන්තර දිනයට අපි සුබපතන් නෙමු. මෙම වැදගත් දිනය ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීම දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී තහවුරු කළේ මීට වසර දෙකකට ප්‍රථමයි. ලෝකුරා යුද්ධ රටවල් අතර විරසක කැරලිකරුවන් සමග අඩදබර ආදී අවාසනාවන්ත තත්වයන් සියල්ලම පාහේ නිවර්දි තොරතුරු නොලැබීම හෝ තොරතුරු සංනිවේදනය ඇති දුර්වලතා නිසා වග ඔප්පු වී හමාරයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් 30 වසරක අවාසනාවන්ත යුද්ධයට ප්‍රධානතම හේතුවක් ලෙස දෙපාර්ශ්වයේ අතර භාෂා බාධකය හඳුන්වන්නට පුළුවනි. දැන් යුද්ධයේ නිමාවී වසර 10ක් ගත වෙලා. එහෙත් इन දශකයකට පසුවත් ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල් වලින් විශාල පීඩනයක් එල්ලෙමින් තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ විසින් ගනු ලැබූ තීරණාත්මක අංගයන්ගෙන් එකක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයයි. ශ්‍රීමත් ආතර් සී ක්ලාග්ගේ මග පෙන්වීම අනුව මේ තත්වයට සාර්ථකව මුහුණ දීමට මුලපිරීමක් ලෙස මීට වසර 4කට පෙර ලෝක සම්මානලාභී නව නිපුණකරුවෙකු වන ෆ්ලෙක්ස්පෝට් සමාගම ඇමරිකානු එක්සත් ජනපදය හා ජර්මානු රජය සමග එක්ව ලෝකීය අතමුලක් සේකත හැකි නව භාෂා පරිවර්තනීය නිපුණක් වර්ධනය කළා. මෙම නව ලිපියම ජනගත කිරීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ බලපෑමට ලක් වූ සියලු ප්‍රජාවන්ගේ භාෂා බාධක අවම කිරීමයි. මේ නව ලිපියම් කරුවන්ගේ දෙවන පෙළ අරමුණු වන අතර බලපෑමට ලක් වූ ප්‍රජාවන් නව තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම භාෂා බාධාවකින් තොරව සංචාරක කර්මාන්තයේ නියලී ආදායම් වැඩි කර ගැනීමට සහාය වීම ආදිය වෙනවා. මේ නව නිපුම් කරුවවන ෆ්ලෙක්ස්පෝට් සමාගම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ඉන්දිය රජයෙන් කරන නිහතමානී ඉල්ලීම නම් ලෝපුරා දැවෙන ප්‍රශ්නයක් වන භාෂා බාධක බිඳ දැමීමේ මේ මහඟු ප්‍රයත්නයට අනුබල දෙන ලෙසයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සහ රාජ්‍ය අංශයේ භාෂා බාධක අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග දියත් කොට ඇති රටවල් කිහිපෙන් එකක් වන ශ්‍රී ලංකාවට මෙව කාර්යය සාක්ෂාත් කර ගැනීමට පහසු වන මාන නිසකයි. මම CNN World News එකේ කතා කරන වෙලාවේ මට රටවල් 104 කින් මගේ patent rights ඉල්ලුවා. license එක ඉල්ලුවා. දැන් බලන්න මොකද මම කරේ? පොඩි වැඩක්. දැන් මට ඒක ලා කතා කරන වෙලාව නැති හින්දා කොහොම වුණත් මට ඕනකම තියෙනවා විශේෂයෙන්ම ඔය ඉන්න ව්‍යාපාර කරන අය නිකම්ම නිකම් සර්ටිෆිකේට් අරන් ගෙදර යන්න එපා. අර මම දැක්ක ගන්නකොට සර්ටිෆිකේට් ඔහොම කටේ හන්දොට හිනාවලා හිටියේ. දැන් මේ නෙළුම් මලක අර මඩේ පෙපුණු නෙළුම් මල් වගේ බොහොම ලස්සනයි. ඕක දිගට ගෙනියන්න තියෙන එකම ක්‍රමය තමයි ඔළුව ඕපන් කරන්න. අලුත් දේවල් හිතන්න. ශ්‍රී ලංකාව ගොඩ ගන්න හැක එකම මාර්ගය එච්චරයි. Dr. Nandadasa Narayana is the founder and chairman of Flexport Private Limited. He is a mechanical engineer who worked for many years at the State Timber Corporation as well as Port Commission. He followed business studies at the Stanford University in the US. He is an inventor of Coirpack and Pack-Grow natural packaging system to replace plastic and expanded polystyrene. These inventions won the first place at the International Inventors Awards held in Geneva, beating over thousands of inventions. It was declared as a global solution by the World International Property Organization, World Trade Organization, the United Nations and the World Packaging Organization. He was the first Sri Lankan to win its first prize at the International Inventors Exhibition held in Geneva for his concept of Pack-Grow and Coirpack, which has a US$545 billion market. He has established Flexside Flexport Center for Innovation Incubation and Enterprise Development as a CSR initiative, which contributed to the development of 50,324 entrepreneurs in 104 coconut growing countries. International Day for Universal Access to Information. We wish to congratulate on the International Day for Universal Access to Information initiated by the United Nations. Foundation for this most important day was made some time ago as International Right to Information Day, which was upheld on the 15th of October 2019 at the UN General Assembly.
It was proven that many of wars, fights between countries, nationalities, races or rebels happened as a result of lack of right information or misunderstanding on information or communication and its perceived expectation gaps. A 30-year deadly war of terror, of which main reason was language barrier, was ended in the year 2009, sacrificing over tens of thousands of people, affecting multi number of people from all nationalities. However, after a decade, Sri Lanka faces lots of pressure from a number of countries, and one of the critical aspects taken by the UNHRC is Sri Lanka's old issue. Having considered necessity of these burning issues, and as per the guidance of Sir Arthur C. Clarke, who was instrumental in satellite and internet technologies, believed that reduced distance of global village, together with the US and German government, and partnerships and initiative of Flexport Sri Lanka, a brainchild project of Dr. Nandadasa Narayana, world award-winning inventor, developed an invention jointly which translates world to one global language and got worldwide patent rights for universal language translator. Main intention of this invention, a joint venture of the US, Germany and Dr. Nandadasa Narayana of Sri Lanka, is to reduce language barriers of all affected communities. Further, the idea of the invention is to be used amongst affected communities. It facilitates the production of new technologies and use of innovative machines, talents, skills of global villagers. It allows them to use them for the development of the tourism sector. That is to increase their income without barriers of language and makes new tie-ups and exports initiatives without a middleman to be competitive. Therefore, this is a humble request from the United Nations, all government bodies and all well-wishers to support this great exercise, which might be used as a test run to curb the world burning issues and breaking language barriers. This task would be much easier YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා.